අධිශීල අධිචිත්තේ ගන්න අධිශීල අධිචිත්ත අධිපඤ්ඤා නෑ සීල ස්කන්ධ සමාධි ස්කන්ධ ප්‍රඥා ස්කන්ධ විමුක්ති ඥාන දර්ශන ස්කන්ධ ඔය විමුක්ති ඥාන දර්ශන ස්කන්ධ කියන්නේ ප්‍රතිවිස විමුක්ති ස්කන්ධ කියනකොට සතර ඵලය හා නිර්වාණ විමුක්ති විමුක්ති ඥාන දර්ශන ස්කන්ධ කියනකොට ප්‍රතිවිස මෙතන තියෙනවනේ 60ක් නේද? අර 6 බැගින්. ඔව්. ඉතින් මොකක්ද ඒක මුල? ඔව්. තවත් පිට මුලින් තියෙන ආරම්භ කිංචලෝකේ උදෝදින් වදිනියක් තියෙන මොකද්ද? යයන්තන පුනෝ බයක නන්දිරාග සාගත දපිත සාකෝ බනේ සාධිතේ තණ්හා කත් උපජ්ජමාන උපජ්ජක කත් නිසමාන නිසති යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතණ්හා උපජ්ජමාන උපජ්ජක එත් නිසමාන නිසති කියන එක සර්ව සංග්‍රහක වචන කියලා පද 60ක් බෙදෙනවා කරු 10කට 96 බෙදෙනවා දෙම් කලමින් චක්කෝන් ලෝකයේ පිය රූපං සාත රූපං මේ කියන්නේ අවිද්‍යාවෙන් මුලා වූ පුද්ගලයා නැත්නම් පුතුන්ජනයා කොටින් කියනොද පුතුන්ජනයා සමංගය හැ ප්‍රිය වස්තුවක් හැටියට සැලකනවානේ මගේ ඇහැ ලස්සනයි මගේ ඇහැ හොඳට පේනවා කියලා ඒ කියන්නේ ප්‍රිය භාවයක් ඇති කර ගන්නවා පිය රූපං සාත රූපං ඒක සැපයක් කොට ගන්නවා ඊළඟට එහිලා ඒ තෘෂ්ණාව උපජ්ජමාන උපජ්ජක නිවසමාන නිවසති එතකොට උපදිනවා එකට බැස ගන්නවා නිවසති කියන්නේ බැස ගන්නවා තෘෂ්ණාවෙන් බැස ගන්නවා කියන්නේ තදින්ම උපාදාන කරනවා කියන එක බැස ගැනීම නම් උපාදානය ඊළඟට අනිත් එකක් ගානේ ප්‍රවිධිමයි තමන්ගේ සෝතස තමන්ගේ ගාන ජීවා කාය මන ඇහැ අරමුණ ඇහැ අරමුණ අරමුණ වෙනම කියනවානේ එහෙමයි ඇහැමයි මේ කියන්නේ ඇහැ ගැනමයි දැන් ඊළඟට රූපන් ලෝකයේ පී රූපන් ආදී වශයෙන් වෙනම බාහ්‍ය ආයතන කියනවානේ ඊළඟට රූප සම්ප්‍රස රූප වේදනා රූප සංඥා මොම දිගටම කියනවානේ පද 60 මේ 10ක් නේද එකක් එකක් ගානේ අවිද්‍යාව නිසා ඒක මේ ප්‍රිය වස්තුවක් හැටියට මිහිරි දෙයක් රසවත් දෙයක් සපවත් දෙයක් හැටියට සංහාවෙන් ගන්නවා අරගන්නේ ඒකේ කෙදී බැස ගන්නවා සංහා උපාදාන වශයෙන් ඒකත් කියන්නේ දැන් අර්ථ කතාවේ කියන නොයෙක් විදියට කියන තමන්ගේ ඇහැ ගැන හිතෙන කොටක මැණික් ගුලියක් වාගේ හිතෙන කිසිම රෝගයක් නැහැ මගේ ඇහැ හරලස්සනේ කන්නඩියෙන් බාලලා සතුට වෙනවා තමන්ගේ අවම ලස්න තවත් ඉන්න හැඩ මඳිනා තවත් හැඩ කර ගන්නවා මොනවා හරි ගාලා ඉතින් අනෙන් තෑට පේන්නේ තමන්ද සතුට වෙන්නේ වාගේ ඒ සම්බන්ධය ඇලියගෙන බැඳීගෙන ඉන්නවා කන ගැනත් එහෙමයි චක්ෂු ගෝලය චක්ෂු ප්‍රසාදය දෙකම අයිති වෙනවා සසම්භාර චක්ඛු ප්‍රසාද චක්ඛු සසම්භාර සෝතය ප්‍රසාද සෝතය සසම්භාර ඝාන ප්‍රසාද ඝාන ඔය විදිහට పంచద్వారి జ్ఞానం మనోద్వారి తిని కైని మనస సితే సితే పరిబంధవా తిని తమం మే ప్రియవేనవా తమం ఇకట ఆశా కరనవా అనిత్యా గిహిత వగనే మంగే ఇక మం ఒదటి హితంద దాన్నవా అటోన ఎకక్ వటేనవా మతక తియా గన్నద్ మంగే ఇకట పులువా ఓ ముతిని హిత పరిబంధవా తమం అలం కరనవా ఏవగ రూప శబ్ద గంధ రస స్పష్టాది ధర్మ ඊළඟට තුන් පස්සේ ආය වේදනා ආය සංඥා ආය චේතනා ආය ඊළඟට තණ්හා ආය විතර කා විචාර ආය රූපං කියලා වෙනවද රූප සංඥා ඒ කියන්නේ රූපං කියලා වෙනවද ආයත්
රූප තණ්හා සද්ද තණ්හා යන ඉතින් අරමුණු කරන එතන ගන්නේ නාම ධර්ම නාම ධර්ම. අතන රූපා රූපාදී කොටස් හය ගන්න රූප ධර්මමයි. රූපයි මනසයි. අතන කියන්නේ මේ රූප සංඥා රූප තණ්හා කියන්නේ රූපය අරමුණු කරගත් තණ්හාව. රූපය අරමුණු කරගත් සංඥාව. එතන නාම ධර්මයි. සංඥාවේ අවස්ථා හයක් වෙන්නන මේ වචනය දුදන්නේ සත්‍යිකම සංඥාවනේ රූප විකාරක ඒකම රූපය අරමුණු කරගත්ත විකාරක සද්ද අරමුණු කරගන්නේ විකාරකිය ගන්ධය අරමුණු කරන්නේ විකාරකිය ඒ විදිහට විකාරක හය විචාර හයක් මේ විදිහටමයි ඒකත් නාම ධර්ම විචාරයෙන් කියන එක පාදිනවා ඔව් ඒක හිම හැසිරීම දැන් විචාරකේ කියන්නේ ඒ අරමුණට නැවත නැවත නැංවීම විචාරිකයන්නේ ඒ අරමුණේ එහෙම හැසිරවීම. අර මීමැස්සෙක් වේගෙන් පියාසර කරන වෙල මලට වහනවා වගේ විචාරිකය. මීමැස්සා මලේ වහලා රුන් රුංග ගා ඒක රොම් උරා ගන්නවානේ. ඒකම හැසිරෙනවානේ. ඒ වෙලාව වගේ තමයි විචාරය. ඒ විදිහට හඳුන්වන්නේ. දැන් ගන්ටාරයකට පළමුවෙන් ගහනකොට ඒ ගැනීම වාගේ විචාරිකය. ඒ ගහපු එකේ නින්නාද යනවානේ. සාල් ඒ වගේ විචාරය. රෝම නිගසන් කියලා තියෙන තේරුම් කරගන්න. දැන් අර පොළවේ වාඩිලා ඉන්න කුරුල්ලෙක් අහසට නගින්න පියාපත් වේගින් පියාඹන්න ඕනේ නේ. ඒ වගේ විචාරකේ. ආදර නැංගයන් පස්සේ බොහොම සාන්තව පියාසර කරනවා. ඒ වගේ විචාරය. ඔව් පළමෙන් රණියදලට කෙනෙක් යනකොට ඉස්සෙල්ලා යමු කරන්න එපා ඒ වගේ විචාරකේ ඉතින් නිතර ගියන් පුරුදු නම් පස්සේ එහේ ඇතරෙන්න දාන්නවා ඒ වගේ විචාරය දැන් පාඩම් කරන කෙනෙක් පළමෙන් පාඩමට හිතයි වචනය යොදවනවා ඒ වගේ විචාරකේ ඊට පස්සේ ඒක හිත හසුරවනවා ලේසි ඒ වගේ විචාරය එනිසා අභිනිරෝපණ ලක්ෂණේ විචාරකේ අභිසංචරණ ලක්ෂණේ විචාරේ ඒ සතා ඇත්ත වශයෙන් දීර්ඝ සංසාරේ නෝන දිනු කරපු කෙනෙක්. ඒ නිසා නොතර අවස්ථාව වාසනාව ලැබුණේ වෙනිදිරෝන්ට ලැබුණේ නෑනේ. ඒ රහත් වෙන තරම් හේතු සම්පත් පිහිටි වූ කෙනෙක්. ඒ නිසා ඔතේ යත්තේ කියන කයර වටා දීලා තිබුණා. උපසාරයක් නෙමෙයි කුඩා දරුවෙකුට උගන්වන්නවා උගන්වනවා නෝක. දිරවාට දැන් කුඩා දරුවාට උපසාරයක් කියලා මතක හිටින්නේ නෑනේ. නැවත 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 වරින් වර කියලා වටා දෙනවා. ඒ වගේ දිරවාට නැවත නැවත කියලා දීලා තිබුණා. ඉතින් කෙනෙක් හතේ දහගෙන ගියොත් හිතන්නේ මේ මැටසැකිල්ලක් විහිං මැටසැකිල්ලක් දාගෙන යන බව. මේ අතුසිමිලි කොතන අද විශ්වරින්න බව කල්ලතු උගන්නලා තිබුණා. ඒ නිසා ඌතේ යගෙන වැටහීම තිබුණා ජීවිතේ. ඒ නිසා ඒ වැටහීමම ඥාන සම්ප්‍රයුක්තයි. ඉතින් ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිතක් තමයි ඒ වැටහීම. ඒ නිසා කෙනෙක්ගේ ලොකු පිනක් කරගත්ත අදිරාපැතිය වුණාට. මේ මහබෝසතුන් වහන්සේ වුණා සමාරිතේ දීර්ඝ සංසාරේ පාරමී පිරී තියෙන කාලෙන් හොඟක් වූ ජාතක දේශනා තියෙන්නේ. ඔය ත්‍රිසං සත්‍යයක් වෙලා කරපු දේවල් පුදුමයි ඥාන සම්ප්‍රයුක්තේ මේ දෙන්නේ වටු පැටවා කරපු සත්‍යක්‍රියාව ජරේ මත්ස්‍ය රාජය කියලා කරපු සත්‍යක්‍රියාව තුන්දෙන ජාති කිය රජරුව දරුවන් දුගන්නව පංචශීල කවදොම කරන්නේ ත්‍රිසං සත්‍ය ඒත් ඥාන සම්ප්‍රයුක්තම මේක සිද්ධ කරලා තියෙනවා කාක යෝනී පිදිලා ත්‍රිසත් යන අභේදීන් ඊළඟට සුනක යෝගී නියෝණී පිදිලා ඒ සියලු සත්‍යයන් ඩබේ ලබා ගැනීම. නිග්‍රෝධ මෝ රජුරෝ වෙලා තින්
සියලු ලෝක සත්‍යයටම අභය ලබා දීම. ඒ වගේ මහා ආහස්කම් කරන්නේ ඥාන සම්ප්‍රයුක්ත සිතක් තමයි. දැන් හේතුක උත්පත්ති වුණාට ප්‍රවෘත්ති කාලේ ත්‍රි හේතුක කුසල් පහල කරගන්න පුළුවන්. අර වවුල 500ක් නේද? සතිපට්ඨාන අහලා ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිත් පහල වෙන අනුරාධපුරයේ මිනිස්සු වශයෙන් ත්‍රි හේතුක ඉපදෙලා පැවිදි වෙලා මාර්ගඵල ලැබුණා. ඒ නිසා ඥාන සම්ප්‍රයුක්ත කුසල් කරගන්න හේතුක පුද්ගලයන්ට පුළුවන් අවස්ථාව ලැබුණාම. ඒත් ඒක වෙන්නේ සසර උපනිශ්‍රේ නිසා. නැත්තම් ලැබෙන්නේ. අර ගැරඬියෙකු ගොයෙක් විසින් ගැරඬියෙකු අල්ලගෙන ගිලින වෙලාවේ ධම්මදින්න මහ රහතන් වහන්සේ සතිපට්ඨාන කියලා ඇහලා ඒ ගැරඬියා මැරුණේ ඒ කහගෙන. ඒ කුසලෙන් අනුරාධපුරේ මනුස්ස ලෝකේ උත්පත්ති ලැබලා ඒ ජීවිතේ මාර්ගඵල ලැබුවා කියලා කියනවා. ඉතින් ඒ තරමට පිළිසන් සතුන්නක් ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිත් පහළ වෙනවා. උපනිශ්‍රේ නිසා නැත්නම් ඉතින් ඔය බණ්ඩික ස්වරූපමෙන් ඊළඟ ආත්මේ මාර්ගඵල ලබනවා නෙමෙයිනේ. පාරමී 10ම පිළිලා තිබුණා. ඒ නිසා අර අවස්ථාවකුත් ලැබුණා. යම් අකුසල කර්මයකින් පිරිසන් උපන්න එසේ නමුත් ඉතින් කල්යාණ මිත්‍ර ඇසුර නිසා ඒ ධර්මයේ යොමු වීමේ භාග්‍යයක් වුණා. ඔලෝසු නමට පේන්නේ අර කිමිනේක නිතරම නවකේ කාලේ ඈ නවයේ කාලේ ගොක් වෙලා බලන්නේ තෝ ශාන්තව ඉන්න. ආතන තනක මේ දැන් ක්‍රේතුක කුසල කර්මයක් සම්පූර්ණ වෙන්න අර පූර්ව මුංජන අපර අවස්ථා තුනක් සම්පූර්ණ වෙන්න ඕනේ. ඔව් ඔව් ඔව්. දැන් සුදෙන් ඒක අපි කොහොමද ගන්නෙ? ඒ කියන්නේ මේ අපි පැයක හරි දවසක හරි කුසල කර්මයක් කරොත් ඒක පූර්ව මුංජන අපර වෙන්නේ දවස් ඉවර වෙලා. එතෙන්දී ඒ අතරේ කර්ම රැස් වෙන්නේ නැද්ද සානා? හේතුක කර්ම. තියෙනවා තියෙනවා. බොහෝ සෙයින් තියෙනවා. දැන් මේ මුංජන අවස්ථාව බොහොම කෙටි වෙලාවක්නේ. පූර්ව චේතන අවස්ථාවල් බොහොම දිගයි. අවුරුදු ගණන් හිතන්නත් පුළුවන් නේද? දැන් ජාගොඩ මහත්තයාගේ අවුරුදු 50ක් තිස්සේ ඉතලා මම මේ තින්ක වේවි කියලා. අර සර්ව මොකද්ද කියන්නේ? සර්ව පරිස්කාර කඨින පූජාවක් කළානේ බුදු ආචාර්ය විදිහට. ප්‍රශ්නමක් වස්සසවාගෙන අර නියමම ක්‍රමයට. හරි බුදුම ඥානවන්ත වැඩක් කියලා. අවුරුදු 50ක් තිස්සේ පූර්ව චේතන ඒවට මුදල් එකතු කරගත්ත ඇති, වස්තු එකතු කරගත්ත ඇති, සංඝයා ප්‍රශ්නමක් ලබා ගත්ත එකට අපි උපදෙස් දුන්නා. සංඝයාට නොදන්වාම කඩන පූජ කරප ඇති. මේ උදේ පාන්දර පූජ කරනකම් අවුරු දන්නේ. ඒ තරමට නොවන පාවච්චි කළා. ඉතින් මේ පූජ කරන වෙලාවකින් මුංචන චේතනාව. ඒ අතරතුරකින් තුන් මාසේ සිව්පස පූජාවක් පැවැත්තුවා. පණ ඇසීම ආදි දේවල් කළා. ඊට පස්සේ හිත හිතාකින් යන සතුටු වෙනවා. පොතු කුත්ලිවන් ලස්සන ඒ කඨිනානිසංස පොතක්. ඒක කොහමද අපි කාලය දැන් ත්‍රි හේතුක කුසලයේ සම්පූර්ණ වෙන්නේ මේ මේ මෙන්න මේ හිත වාර වල කියලා එහෙම තේරුම් ගන්නේ. ඒකනට මෙහෙමයි දැන් අපි සති ගණන් මාස ගණන් වසර ගණන් හිතුවට ඒකට යොමු වෙන වෙලාවක් තියෙනවානේ. ඒ යොමු වෙන වෙලාවෙ ඉඳලා ගණන් ගන්න ඕනේ. දැන් අපි දැන් හිතනවා දැන් ලබන 6 වෙනිදා ලබන මාසේ හන්දේ අපි සරුව රාත්‍රික පිරිතක් කියන්න ඕනේ. අපේ ලොකු පඬිතු ස්වාමීන් වහන්සේලාට පින්පම් නොන පින්කමක් කරනවා අපි අද හිතනවා. ඉතින් ඒ හිතන හිතවිල්ල දැන් ගොඩක් මාසයක් නිහානේ. නමුත් අපි එකට සූදානම් වෙන අවස්ථාවක් වෙනවා නේ. ආස්වරු මල් පහම් පූජාවක් කිරීමෙන් ඊළඟ පස්සේ ඉතින් සංඝයාකට වීමෙන් ආසන ප්‍රණ වීමෙන් ඒ කටයුතු තුළ යෙදෙනවා පූර්ව අවස්ථාව. ඒ වෙලාවත් ඥාන සම්ප්‍රයුක්ත වෙනවා පිරිද්දේශනා කළා ඒ වෙලාවෙන් ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. ඉතින් අවසානෙත් එහෙමයි. එහෙමයි ගණන් ගන්න. ඒකට සාපේ පින්කම සම්පූර්ණ වෙනකොට ත්‍රි හේතුක කුසල් ගොඩක් වෙනවා ගොඩක් වෙනවා. ඒ නිසා නේ අර සමහර එක කුසලයක් කරාම විපාක වාර අසංඛ්‍ය ගණන් ලැබෙනවා. කොහොමද දැන් මුංජන චේතනාව පිරිනකොට තින් අපර චේතනාව ඊළඟටම ලැබෙනවානේ.
අනුමෝදනය කියලා. අපි දැන් අපරේ කියන වර්තමානයේම අපරේ. ඔව් වර්තමානයේම දැන් මෙතන. එතනම අපරේ. පස්සේ නබකල් ඉඳලා කියලා තමයි දෙබල. ඔව් ඔව්. පස්සේ කවිලා කාවත අපේ මම බොරු වැඩක් කළා කියලා. මම තමයි දෙන්නේ නිෂ්පාල වුණා කියලා. දැන් මේක තේකට කිලුටක් වෙනවා. විහෙතු විභාටපත් වෙනවා. ඒ කර්මයක් විශ්වාසනසනයි කර්ම පරම්පරාව. අය රූපක්ලේශේ තින්නික දුර්වල වුණානේ මේ නිසා. පරම්පරා. සම්පතිය. ඒක සිතක් ගන්න බෑනේ. ප්‍රතිසන්දීමේදී විතරයි ඒක විතරක් බාටපත් වෙන්නේ. ඒක හිත දීපාදේ. ඒක ඕල්වා මේ චිත්තෝ විතෝ. ඒ බුද්ධෝත්පාද සම්මුඛ වෙනවනේ මේ අවස්ථාවල වතුරලා තියෙන ධර්මස්සරවන ධර්මදේශන ධර්ම සම්මාර්ෂණ ධර්ම සාජ්ජායන භාවනා ඔක්කොම කරලා තියෙන බුදු වෙනාක් මේ පස්සේ බුදු වෙනාක් මේ බණැසීම ආදියක් අවශ්‍ය නැහැනේ බණැසීමෙන් අධිකම ලබනවා නෙමෙයි තමන්ම ඥාබෝධ කරගන්න දුරු කරගත්ත නෝන නිසා කර්මාති කර්මතා කුලෙන් හන්ද නෑ අනෙක් දෙකක් නෝ විශේෂ ආකාර දාන පාරමිතා දාන උපපාරමිතා යොකෙන්නේ අර සසින් පස්සේ බුදුහාඳුරු ගන්නම් කියලා තියෙන ඒ අනෙක් පස්සේ බුදුහාඳුරු උපදේශක් දුන්නලු සිහියෙන් ඉදිරිය යන්න සිහියෙන් ආපස්සට එන්නේ ඒ ටික ඒක තියෙන යසූපමණින් අධිගම ලැබුව අනේක ක්‍රියාත්මකදලා එදාම පස්සේ බුදුරණ එහෙම තියෙන නමුත් ඒකාරය චතුරාර්ය සත්‍ය අවබෝධයට කමතහනක් වශයෙන් පිළිලියට කියලා දුන්නා නෙමෙයි. භාවනාවේ ධර්මයේ සමර්ථනය කියන එක වෙනසක්. තියෙනවා දෙකේ වෙනසක් යන්නේ ධර්මයේ සම්වර්ෂණය කිරීමත් අනුස්සති භාවනාවක් නේ. ඒකත් භාවනාවක් අනුස්සති භාවනාවක්. ධර්මයේ මෙහි කිරීමෙන්වත් අධිගම ලැබෙනවා. ඔබමකාරක කියන්නේ දැන් ඔය ලියන වඩුව ඉන්නවා ලියවන වඩුව මේස කකුල් පුටු කකුල් මේ කරඬු අරම ලියවනවනේ ඉතින් ලොකු භාණ්ඩයක් ලියනකොට අර ඒක අර අදින එක දිගින් අදින්න ඕනේ කුඩා දෙයක් ලියනකොට මේ ආත්මිතක් වගිරවනකොට කෙටියෙන් අදින්න ඕනේ එතකොට ඔහු දන්නවා මම මේ දිගට අදිනවා මේ කෙටියෙන් අදිනවා කියලා නේ ඒ වාගේ තමයි මේ නිකුසන කියන්නේ දීර්ඝ ආශ්වාස හැටියට නොවනින් දැක ගන්න කෙටි ආශ්වාස කෙටි හැටියට දැක ගන්න ඒ විදිහට හොඳයි